තරඟය ආරම්භ කරන්ටයි සූදානම. වෙනදාට පට්ට මෙහෙපු මම අද විස්තර විචාරය කරද්දී ඔබලට ටිකක් නුහුරු ඇති. ටිකක් බලන් ඉන්නකෝ. නුවර කිව්වම ඉතින් මතක් වෙන්නේ අලිය තුන් කියලා යමුතුෙන් කියන්න ඕනේ නෑනේ. තේජවන්ත සද්දන්තෙක් වගේ අරෙන්නේ කවුද බලන්ටකෝ. පුරාණේ එක්තරා ගාතාවක් තියෙනවා ඒක කියපු හැටි ගහන් දෙන වල්ලලිය එතනම නතර වෙනවායි. අලන්තර කයිෆ ෆාර රබ්බක බිහස්සහ බිල්ෆි. ඒක කිව්ව හැටි අර හානි කරන් දෙන අලිය එතනම නතර වෙනවායි. කවුරු හරි විහිළුවක් කියලා කියනවා නම් මම ලෑස්ති අදම කලාවැවට ගිහිල්ලා අද නෙමෙයි හෙටම මමම ෆයින් ගිහලා ඔප්පු කරලා පෙන්නන්න. මොකද මමම ඒ අත්දැකීම ලබලා තිබ්බේ. අලම්තර කයිෆ ෆාර රබ්බුක බිහස්සහ බිල්ෆි. සමීරටත් අඩා ලකුණු ලබා දෙන පන්දුය වන්නව නම් අටපට්ටමට වහාම දැනුම් දෙන්න. තවත් පන්දුවක් යොමු කරනවා. හයේ පහරක් වද්ද. හතරේ පහරක් නේද? මද ඕයින් ගියා. ඇල්ලගෙන ගහනවා දැකලා ඇති. ඒත් මෙහෙම ගහින්නත් දැකලා තියද බලන්නකෝ. තවත් පන්දුවක් යොමු කරනවා. අපොයි. තවත් හයේ පහරක් නේද? රැකගත්ත නේද? පැනලි කිව්වම සමහරුන්ට මතක් වෙන්නේ උස පැනලි. තවත් සමහරුන්ට මතක් වෙන්නේ දුර පැනලි. කොටු පැනලි මතක් වෙන අයවත් නැතුවම නොවේ. අනේ බැට්මන් මාමේ. අපිට චාන්ස් එකක් දීලා දැන්වත් අවුට් වෙලා යන්නකෝ පොඩ්ඩක් මෙහෙට එන්ටෝ අවිත් සරමක් යනන් යන්නෝ හයිඩ්‍රොක්සික්ලොරොක්වින් වලට වඩා උසස් ගුණාත්මක භාවයක් තිබෙන ඖෂධය වන්නේ ප්ලැටනිල් කියන ඖෂධය. ඒක හයිඩ්‍රොක්සික්ලොරොක්වින් වලට වඩා උසස් ගණයේ ඖෂධ වර්ගය. මම යෝජනා කරන අපේ රටේ ජනහන්නේ හයිඩ්‍රොක්සික්ලොරොක්වින් නොව ප්ලැටනිල් ජනහන්නේ ප්ලැටනිල් කියලා කියන්නේ හයිඩ්‍රොක්සික්ලොරොක්වින් කියන ඖෂධයේම වෙළඳ නම. අරපතල වැරදි ප්‍රකාශයක්. ඉතින් ඔයාල හැමෝටම ගොඩක් ගොඩක් ආදරේ. Thank you. Love you.